හදන්න කලින් අපිට මොස් දෙයක් තියෙන පුරුදු වෙන්න ඉස්සෙල්ලම පළවෙනි එක තමයි දකුණු අතින් දකුණු පැත්තේ මේ මේ කියවල උඩට වමට පාතට දකුණට උඩට වමට පාතට දකුණට උඩට වමට පාතට දකුණට ඔගොඩියක් කරන්න පුරුදු වෙන්න මේ කයි තමුමක් තියෙනවා මේකෙම වම් අතින් උඩට දකුණට පාතට වමට උඩට දකුණට පාතට වමට උඩට දකුණට පාතට වමට ඔය මූ දෙක පුරුදු වෙනවා මොකද මේ කියුබ් එක හදනකෙන් ගොඩක් තියෙන්නේ ඔය මූ දෙකෙන් තමයි එතකොට හදන්න පටන් ගමු මුලින්ම හදන්නේ අපි මේ පිළිලට කියන්නේ ඉස්සෙල්ලා අපි යට ලේයර් එක හදනවා ඊට පස්සේ මැද එක ඊට පස්සේ උඩම සෙට් එක එතකොට මට පුළුවන් කැමති පැත්තක් ගන්න කැමති පාටක් තෝරගෙන ඉස්සෙල්ලම මේ යට ටික අපි හදන්න යටේගේ මං නිල් පාට තෝරගන්නම් ඔයා කැමති පාට තෝරගන්න එතකොට ඒකෙන් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙන්න මේ ක්‍රොස් එකක් හදාගන්න එක يعني මං නිල් පාටනේ තෝරගත්තේ නිල් පාටින් මෙන්න මේ වගේ ක්‍රොස් එකක් අපි ඉස්සෙල්ලම ඒක හදාගෙන යමු දැන් පලන පියවර ඉවරයි ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ක්‍රොස් එකේ මේ හතර කොන තියෙනවනේ කොන් හතර කියුබ් වල මෙන්න මේ අනිත් පාට කියන්නේ නිල් පාට රෙන්ඩ අනිත් පාට මෙන්න මේක මෙන්න මේ මැද එකේ මැද කොටුවට මැච් වෙන්න හදාගන්න ඕනේ මේක හදන්න දැන් ආයෙම කර කොට කොට කරකවන්නේ මෙන්න මේක එහෙම කරකව ගමන් බලන්න ඕනේ මේ මැච් වෙන්නේ මොනවද කියලා අඩුම ගන්න දෙකක්වත් මැච් වෙන විදිහට හදාගන්න එක්කෝ යාලගේ කරකද්දි හතර මැච් වෙලා පෙනේ නැත්නම් මේ වගේ දෙකක් මගේ ප්‍රති දෙකයි මැච් වෙන රොත් පැත්තයි කහ පැත්තයි ඒ දෙකක් මැච් වෙන එකෙත් සමහර ලාවට මේ වගේ ළඟ පැති දෙකක් මැච් එක මේ පැත්තේ මේ පැත්ත එක මේ පැත්තේ මේ පැත්ත ඒ වගේ නැත්නම් يعني ප්‍රතිවෘත්ත පැති දෙකක් මේ පැත්තයි මේ මේ සයිඩ් ඒ වගේ يعني මෙහි මෙහි වගේ මැච් වෙයි කොහොමද මම ඉස්සලා කියලා දෙන්නම් මේ වගේ ළඟ පැති දෙකක් මැච් වුනහම කොහොමද කරන්න කියලා එතකොට ඔයාගේ එහෙම ළඟ පැද්දයක් නම් මැච් උනේ ඉස්සල්ලාම පැත් මේ මැච් එක පැද්ද එකේ එකක් වම් අත පැත්තට තියාගන්න අනිත් එක පිටිපස්සට තියාගෙන මෙන්න මේ දකුණු පැත්තේකට මෙන්න මේ මූව් එක කරන්න ඉස්සල්ලාම පාතට එකයි දකුණට එකයි උඩට එකයි වමට එකයි පාතට එකයි ග්‍රහම වලට පෙනේ මේ හතර පැත්තම දැන් මැච් වෙලා තියෙනවා හරි අපි යමු දෙවෙනි අවස්ථාවට ඒ කියන්නේ ඔයා මෙහෙම ක්‍රොස් එක හදලා තියෙද්දි ඔයාගේ මැච් වෙන්නේ මේ පැත්තයි මේ පැත්තයි කියන්නේ ප්‍රතිවෘත්ත පැති දෙකක් නම් පාට කියලා පෙන්නේ අපි කොහොමද අනිත් මේ දෙපැත්ත හදාගන්නේ කියලා එතකොට ප්‍රතිවෘත්ත පැති දෙක දිනන ගැලපෙච්ච මේ පැත්තයි මේ පැත්තයි මේ පැති දෙක දෙපැත්තට තියෙන්න මැච් වෙන්නේ නැති පැත්තක් ඉස්සරහට තියෙන්න තියාගෙන මේ මූව් එක කරන්න අරකමයි චුට්ටයි වෙනස් වෙන්නේ මේකේ පාතර එකයි දැන් අපි දකුණට දෙකක් කරකවනවා ආයේ උඩට එකයි ඊට පස්සේ වමට දෙකයි පාතට එකයි ඊට පස්සේ කරකලා මේක මැච් කරගත්තාම අපිට පේනවා හතර පැත්තම මැච් වෙලා තියෙනවා හරි දැන් අපි මේ ක්‍රොස් එක හදාගෙන ඉවරයි එතකොට මේ මේ මේකයි 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 මේ කැලි පහ හරි දැන් උඩට වෙලා ඉවරයි ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙන්න මේ කැලි හතර හදාගන්න ඒක හදන්න ඉස්සෙල්ලම අපි බලනවා අපි නිල් පාටින්නම මේක හදාගත්තේ මේ පැත්තේ ප්‍රතිවිරුද්ධ පැත්තේ උඩ පැත්තේ يعني අපි ක්‍රොස් එක හදපු පැත්තේ ප්‍රතිවිරුද්ධ පැත්තේ නිල් පාට තියෙන කියුබ් මොනවද තියෙන්නේ මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා දැන් ළමයි දෙකක් තියෙනවා ඉතින් දැන් ළමයි දෙකක් තියෙනවා අපි එකක් තෝරගමු මේක ගන්න අපි බලනවා දැන් තෝරගත්තේ නිල්නේ මේකේ නිල් රැඳ අනිත් පාට දෙක මොකද්ද එකක් අහ අනිත් එක රෝස ඊට පස්සේ අපි මේ කියුබ් එක කරගවලා අපි ඊට පස්සේ බලන්න ඕනේ මෙතන මේ කහයි
අනිතකට රෝසන රෝස පැත්තයි මෙන්න මේ දෙක. මේ පැති දෙක හොයා ගන්න ඕනේ. කහයි රෝසයි. කරලා ඒ දෙක මැදට අර කියුබ් එක අරන් එන්න ඕනේ මෙන්න මේ වගේ. එහෙනම් නිලුයි කහයි රෝසයි කියුබ් දෙක කහයි රෝසයි දෙක මැද උඩට ගේනවා. එනහල්ලා මේ පැත්ත දකුණු අත පැත්තෙන් මේක අල්ලගෙන මම අර ඉස්සෙල්ලාම කියලා දෙනු මොකද? පුරුදු වෙන්න කිව්වේ. උඩට එකයි, වමට එකයි, පාතර එකයි, දකුණට එකයි. කරවල බලන මෙතනට අවිල්ල දැ නැහැ. ආය උඩට එකයි, වමට එකයි, පාතර එකයි, දකුණට එකයි. අවිල්ල දැ නැහැ. මෙතනට කහ, රෝස, නිල් එන්න ඕනේ. ආය උඩට එකයි, වමට ආය පාර අවිල්ල. නිලුයි, කහයි, රෝසයි. හරි මේ වගේම අපි ආය බලමු. ආය මෙතන නිල් පාට තියෙන කියුබ් එකක් තියෙනවා. මේක තැඹිලි සුදුයි. තැඹිලි සුදුයි පැත්තේ වොත් සුදු තැඹිලි. මේ දෙක මැද්දට තමයි කියුබ් එක එන්න ඕනේ. හරි. තැඹිලි සුදුයි මැද්දට. තැඹිලි සුදුයි නිලුයි කියන කියුබ් එක එනවා. එනවා. ආය මේක තවම උතර අරගෙන අර විදිහම. ඒක රොමට පාටට දානවා. එවිලනේ. 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 මේකෙන්ට ආය බලනවා උඩ තියෙනවා මෙතන නිලුයි කහයි තැඹිලි කහයි තැඹිලි ගත්තොත් හරි ගැත තැඹිලි ගැත කහ නිලුයි කහයි තැඹිලි එක මේ දෙක මැද උඩට එනවා අර මුල උඩට එකයි වමට පාතට දකුණට ගැත වමට පාතට දකුණට මේක හැදෙනකම් කරන්න හරි දැන් එකත් මෙතනට ඇවිල්ලා තියෙනවා තව එකයි අපිට හදා ගන්න තියෙන්නේ දැන් අරට හරි බැලුවහම පේනවා උඩ නිල් පාට ඒවා නැහැ මුලට මෙතන උඩ නිල් පාට තිබ්බත් එහෙම උඩ එක නිල් පාටක මෙතනට ගෙනල්ලා අර විදියට කරන්න දැන් මේක උඩ නෙවෙයි යට තියෙන්නේ කමක් නැහැ මෙතන යට තිබ්බත් අර විදියට මූ හත කරන්න උඩ වම පාත දක්වන හරි දැන් අර පේනවා යට සෙට් එකම ඇදිලා ඉවරයි උඩ යට එකයි මේ මැද කියන්නේ ටී අකුර හැඩයට ඔක්කොම ඇදලා තියෙනවා වලට තියෙනවා දැන් ඊළඟට අපි බලන්න ඕනේ මෙන්න මේ දෙවෙනි ලේයර් එකේ මෙන්න මේ කොටු හතර හතර පැති තියෙන හතර හදන්න ඒක හදන්න එහෙම ඒකට ඒක ඒ හතර හැදින්නේ මෙන්න මේ උඩ එකේ මෙන්න මේ කොටු හතර යොදාගෙන කොට අපි ඉස්සලා ගත්තොත් එහෙම ඉස්සලා බලන්න මෙතන උඩ උඩේ උඩේකේ පාට මොකද මැද කොටුවේ කොළනේ ඊට පස්සේ අපි හොයන්න ඕනේ මෙන්න මේ හතරෙන් මේ මේ කොටු හතරෙන් කොළ නැති කියුබ් එකක් මේකේ කොළ දිනව මේකේ නැහැ මේකේ නැහැ මේක මේ තුනේම නැහැ කැමතියක් ගත්ත හැකි මම ගන්නම්කෝ මේ සුදුයි රෝසයි ඊට පස්සේ සුදු එක සුදු පැත්තට දෙන්න එහෙම කරප ගන්න ඕනේ يعني සුදු එකටම කෙලින් යන විදියට ඊට පස්සේ මේක අනිත් පාට දින රෝසනේ අපි බලනවා මේක දෙපැත්තේ අනිත් පැත්තේ කොයි පැත්තේද රෝස දින්නේ කියලා රෝස දින්නේ මේ පැත්තේනේ අපි රෝස දින පැත්තට නැතුව මේ කියුබ් එක අනිත් පැත්තට කරන يعني මේ පැත්තට නෙවෙයි රෝස වලට ප්‍රතිවිරුද්ධ පැත්තට කරපුවා. කරකලා හරිනම් දැන් මේ කියුබ් එක එන්න ඕනේ මෙතනට. සුදුයි රෝසයි කියන්නේ සුදු පැත්ත මේක සුදු පැත්ත මෙතනට එන්න ඕනේ රෝස පැත්ත මෙතනට. හරියට මේ කියුබ් එක මෙන්න මෙහෙම කරගිලා මේ මෙතනට ආවනම් හරි වගේ. මේ වගේ. අපි එතනට ගන්නයි යන්නේ. එතකොට මම අර කිව්වා වගේ මේක සුදු පැත්ත මේ පැත්තට හරවලා රෝස පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට කරපුවා. කරකවුවා පස්සේ අර ඒ හරිනම් ඒක එන්න ඕනේ මෙතනදනේ. මෙන්න මේක මම අර ඉස්සෙල්ලම කිව්ව මූව් එක. ඒ කියන්නේ වම් පැත්තේ වම් අතින් කරන එක. උඩට වම් දකුණට පාතට වමට ටක් කරලා අපි අත මාරු කරනවා. මේක දැන් වම් අතින් කරුවේ මේ තෙට් එක. මේක දෙනවා දකුණු අතට. ඊළා ආයේ මේක දකුණු අතින් අර මූව් එක කරනවා. උඩට වමට පාතට දකුණට. දැන් එතකොට රෝසයි සුදු එක උඩට ඇවිල්ලා. හරි අපි තව එකක් ගමු. කොළ නැති එකක් ඕනේ අපිට. උඩ කොළ තියෙන හින්දා. ඒත් නෑ මේකෙත් නෑ. කැමති එකක් ගත්තා මං තැඹිලි එක ගන්න. ඉතින් ඉන්නේ තැඹිලි කහයි. තැඹිලි පැත්තට මේක හදාගත්ත බැලුවා කහ තියෙන කොයි පැත්තද? කහ තියෙන මේ පැත්තේ. අනිත් පැත්තට කරපුවා. හරිනම් මේ කියුබ් එකේ ඉන්නවනේ මෙන්න මෙතනට. තැඹිලි කහ. තැඹිලි මේ පැත්තට කහ මෙතනට. එන්න මේ පැත්ත තමයි කරපන්නේ දැන්. දකුණු අතින් උඩට වමට පාතට දකුණට දැන් දකුණු අතින් කරගු මේ දෙට් එක අපි දෙනවා වම් අර පැත්තට දැන් වම් අතින් කරගන්න උඩට දකුණට පාතට වමට එහෙනම් තැඹිලි කහයි කියුබ් එක
එතනට ඇවිල්ලා ආයෙ උඩ බලනවා කොළ නැති එකක් මේකේ කොළ තියෙයි මේකෙත් කොළ තියෙයි මේකෙත් කොළ තියෙයි මේක විතරයි කොළ නැත්තේ ඔකත් කර ගන්නවා තැඹිලි කහිනේ තියෙන සෝරි රෝසේ කහිනේ රෝස පැත්තට අදා ගන්නවා දැන් බලනවා කහ පැත්ත කහ පාට තියෙන්නේ මෙහෙද මෙහෙද මේ පැත්තේ තොර මේක එන්න ඕනේ මෙන්න මෙතන සෝරි මේක එන්න ඕනේ මෙන්න මෙතනට රෝස පැත්තට එන්න ඕනේ කහ එක මෙතනට එන්න ඕනේ ඊට පස්සේ අපි කරන්නේ කහ මේක කහ තියෙන මේ පැත්තනේ කහ වලට ප්‍රතිවිරුද්ධ පැත්තට කරකවනවා කරකවලා මෙතනට නෙන්න ඕනේ මේක අපි කරකවනවා වම් අතේ උඩට දකුණට පාතට වමට ආය මෙතන දකුණු අතට පැත්ත ගත්තා උඩට වමට පාතට දකුණට හරි මේ කියුබ් ගත්තා මම ආය බලනවා කොල් නැති එකක් උඩ තියෙද මේකේ කොල් තියෙ මේකේ තියෙ මේකෙත් තියෙ ආ මේකෙත් තියෙනවා කියන්නේ මේ කියුබ් එක තියෙන තැන හරි කියන්නේ සුදුයි තැඹිලි කියුබ් එක මෙතන තියෙන්න ඕනේ නමුත් සුදු වෙන්න ඕනේ මෙතනට තැඹිලි එන්න ඕනේ මෙතනට හරි අපි දැන් මේ කියුබ් එක මෙතන තියලා ඔක් කරන්න මේ කියුබ් එක උඩට ගමු උඩට ගන්න කොහොමද ඔයා කැමති පැත්තකින් පටන් ගන්න අර කරන මූව් දෙකම මේකට කරන්න ඒ කියන්නේ ඉතින් අල්ලගත්තා උඩට වමට පාතට දකුණට ඒකම උඩට දකුණට පාතට වමට හරි දැන් සුදුයි තැඹිලි කියුබ් එක උඩවිලා තියෙනවා උඩ තිබ්බ කියුබ් එක මෙතනට ගිහිල්ලා තියෙනවා දැන් ආය මේ කියුබ් එක අරගෙන සුදු පැත්ත තියාගත්තා තැඹිලි පැත්ත බලුවා තියෙන්නේ මෙහෙ ඒ කියන්නේ මේක කරගෙන යන එහාට එහාට මේ කියුබ් එකෙන් මොන මෙතනට මෙතනට සුදු මෙතනට තැඹිලි වෙන්න ඒ හින්දා අපි මේ කියුබ් එක ගල්ලා කරපනවා උඩට වමට පාතට දකුණට වම් අතට ගත්තා උඩට දකුණට පාතට වමට හරි දැන් තැඹිලි සුදුයි කියුබ් එක ඇවිල්ලා තියෙන්නේ විදිහට හරි මේ උඩ තියෙන එක මේක මේ අපි දැන් උඩ ක්‍රොස් එකක් හදා ගන්න ඕනේ කොළ පාටින් අර ඉස්සෙල්ලා අපි අර මුලින්ම මෙතන නිල් පාටින් හදුවා වගේම මෙතන කොළ පාටින් හදන්න තියෙන්නේ එතකොට මේ ස්ටෙප් එකට එද්දී එක්ක ඔයාලගේ මෙහෙම සිංගල් කියන්නේ මේ තනි රූලක් වගේ කොළ පාට හරි ඒ අදාළ පාට ඇවිල්ලා තියෙන්න පුළුවන් එහෙම නැත්නම් මෙන්න මේ වගේ මොකද එල්ලා කුරානි පැත්තර ගහුවාගේ හැඩයක් හරි මොකක් හරි එහෙමයක් ඒ එතකොට අපි මෙහෙම සර්වර් එකක් නැති විදිහ වෙලාවක් ගමු ඉස්සල්ලාම එතකොට යට තීරු දෙක දැන් සම්පූර්ණ කම්ප්ලීට් උඩ මේක මේ වගේ ආවොත් එහෙම මේක ඔයාලා කියුබ් එක කර ගන්න මේක මේ දකුණු වම් අත පැත්තේ මුල්ල කොටු වෙන විදිහට එල් එක ඊට පස්සේ ඔයාගේ ඉස්සරහ තියෙන මේ මේ මේක එකපාරක් ක්ලොක්වයිස් කරගන්න ක්ලොක් කරගෙන පැත්තට කරබල මෙන්න මේ කියුබ් එකට ආය ඉස්සලාර පළවෙනි ඉස්සලම කියුබ් එක උඩට වමට පාතට දකුණට කරගම වලට පේනවා හතර පාරක් කරගම මේ වගේ තනි රූලක් ඒ හරි තව පාරක් ඊට පස්සේ එක සල්ර එකවත් තියෙනවනම් තව පාර එකම කරකව කරකවල අපි ඉස්සලාර කරකව පිටපාව රිවර්ස් එකට එහෙම කරගන්න එතකොට මෙතන ක්‍රොස් එක හැදිලා තියෙයි හරි එහෙම නැතුව අපි හිතමු ඔයාලා අර විදිහට හදලි ඉවරෙද්දිම කියන්නේ මේ සෙට් එක හදලි ඉවරෙද්දිම මෙතන ක්‍රොස් එක ආවා කියලා මේ සෝරි රේ තම රේකාවක් විදිහට කොට තුනක් ඇවිල්ලා දෙනවා කියලා ඒතොර අපිට ඕනේ දැන් කොළ පාටින් ක්‍රොස් එක මේ දෙක ප්‍රවව ගන්න අපි ඒක තියාගන්නේ මෙහෙම කියුබ් එක තියාගන්නවා මේක තිරස් වෙන විදිහට තියා මේක අර කලින් වගේ මෙහාට එකක් කරපන් කරගලා අර මූව එකම මම ඉස්සලම ගලගෙන ඒකම උඩට වමට පාතට දකුණට එකක් කරකවලා මේ ආය ආර ඉස්සෙල්ලා අපි මේ පැත්ත කරපු එක අනිත් පැත්තට රිවර්ස් එකට කරකව ගන්න. එතකොට ඔන්න මෙතන ක්‍රොස් එක ඇවිල්ලා ඉවරයි. එතකොට හරි. දැන් ඔයාලා මෙතනට ගන්න ඕන. තව චුට්ටක් ගියෙන්. ඊට පස්සේ අපි ආර ඉස්සෙල්ලාම ඔයාලට මතකද අපි නිල් පාට එක හදද්දිත් අපි මෙතන මේ මේවා ගලපගත්තා. ඒ වගේම මේකෙත් අපි මේ කරකලා බලනවා. මැච් වෙනවද කියලා. හරි ඉස්සෙල්ලා වගේ මේකේ දෙවිදිහක් තියෙනවා මැච් වෙන එකක් මේ වගේ ළඟ දෙකක් මැච් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉස්සෙල්ලා වගේ මේ පැත්තයි පිට පැත්තයි කියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තයක් සමාන වෙන්න පුළුවන් එතකොට අපි ඉස්සෙල්ලා බලමු මෙහෙම සමුණුවත් අපි කොහොමද කරන්නේ කියලා මේකෙදී
අපි මේක එකක් සමවෙන පැත් දෙකක් තියෙනවා ළඟ ළඟ. එතකොට ඒක එකක් පිටිපස්සට අනිත් එක දකුණුවද පැත්තටයි තියාගන්න. තියාගෙන අපි මේ මේ සයිඩ් එක එකක් උඩට කරකවනවා. ඊට පස්සේ එකක් වමට. මේ කොටු දෙක බලාගන්න. ආය දැන් මේක ඉස්සර උඩට කරගන්න. පාතට තව පාරක් වමට. ඉතින් ආය මේක උඩට ඊට අතර කොටු දෙක මෙතන දෙකක් තව දෙපාරක් දකුණට කරකවලා මේක පාතට කරකවනවා. කරකවලා මෙතන සුදු පාටක මැච් වෙනකම් කරකවන්නට වෙනවා. මෙතන හතර කොනම හතර පැත්තම සමාන වෙලා තියෙනවා. හරි, මෙහෙම නැතුව අපි හිතමු ඔයා මෙතන ක්‍රොස් එක හැදුවාම ඔයාගේ සමාන වෙන්නේ මේ පැත්තයි එන්න මේ පැත්තයි. ඒ කියන්නේ ප්‍රතිවෘත්ත ප්‍රතිදක් සමාන වෙන්නේ මේ පැත්ත මේ පැත්තයි, නැත්නම් මේ පැත්ත මේ පැත්තයි වගේ. එහෙම සමාන වුණොත් එහෙම මේ සමාන පැත්ත දෙක දෙපැත්තට තියලා මේක මෙහාට කරලා, يعني මේක සමාන නැති පැත්තක් ඉස්සරහට අරගෙන අර මූව එකම කරන්න. උඩට එකයි වමට එකයි පාතට එකයි ආයෙ වමට එකයි උඩට එකයි දකුණට දෙකක් ආයෙ පාතට කරලා බලන්න දැන් කොහමද මැච් වෙන්නේ කියලා. දැන් අර වගේ ආයෙ ළඟ දෙපැත්තක් මැච් වෙනවා. ඊට පස්සේ ආයෙ කරන්න තියෙන කලින් මූව එකමයි මේක එකක් පිටිපස්සට එකක් දකුණට තිබ්බා. උඩට එකයි මට එකයි පාතට එකයි ආයෙ වමට එකයි උඩට එකයි දකුණට දෙකයි පාතට එකයි. දැන් මේක මැච් කරගන්න පුළුවන් හතර පැත්ත මැච් වෙන විදිහට. හරි, දැන් මෙන්න මේ හතර විතරයි අපිට හදන්න තියෙන්නේ. මේක ඔක්කොම හැදිලා තියෙන්නේ. මේ හතර හදන්න කලින් ඔයා බලන්න ඕනේ මේ හතරෙන් එකක් හරි තැනක තියෙනවා කියලා. ඒ කියන්නේ හරි පැත්තට මොන්නේ. ඒ කියන්නේ දැන් මෙතන කහයි තැඹිලි කොළයි කැටයක් මෙතන තියෙනවා. කහ තැඹිලි කොළ කැටයක් නැහැ. මේ පැත්ත බලනවා තැඹිලි සුදුයි කොළයි. මෙතන එහෙමයක් නැහැ. මෙතන සුදුයි රෝසයි කොළයි. සුදු තියෙනවා කොළ තියෙනවා තැඹිලි තියෙනවා. මේ පැත්ත බලන කහයි රෝසයි කොළයි එහෙම එක්කුත් නැහැ. හරි, තියෙනවා නම් එහෙමයක් නැත්තම් කැටය අරගෙන මේ මූව් එක කරන්න. උඩ ලේයර් එක වමට මේක උඩට. ආය උඩ ලේයර් එක දකුණට මේ පැත්ත උඩට. ආය උඩ ලේයර් එක වමට මේ පැත්ත යටට. ආය උඩ ලේයර් එක දකුණට මේ පැත්ත යටට. කියලා බලන්න දැන් කොහේ කියලා පෙන්නනවා තියනවා කියලා. රෝසයි කහයි කොළයි මෙතන නැහැ. රෝසයි සුදුයි කොළයි මෙතන නැහැ. සුදුයි තැඹිලි කොළයි මෙතන තියෙන සුදුයි තැඹිලි කොළයි. පැත්ත වැරදුනාට තියෙන තැන හරි. මේකේ කහයි තැඹිලි කොළයි මේක වැරදි. එතකොට මේ හරි එකක් තියෙනවනම් හරි එක තියාගන්න ඔයාලගේ දකුණු මතේ උඩ පැත්තට තියාගෙන අර මූව් එක මාය කරන්න මෙතනට හරි එක වැටෙනකම්. ඒ කියන්නේ සුදුයි රෝසයි කොළයි මෙතනට එනකම් අර ඉස්සලා කරපු මූව් එකම කරන්න ඕන. මේක වමට උඩට දකුණට උඩට වමට පාතට දකුණට පාතට ආය වමට උඩට දකුණට උඩට වමට පාතට දකුණට පාතට. හරි, මෙතන කැටේ හරි තැනට හරි පැත්තට ඇවිල්ලා තියෙනවා. මෙතන එක හරි තැන තියෙන්නේ. මෙතන කහයි තැඹිලි කොළයි කහයි තැඹිලි කොළයි හරි කැටේ තියෙනවා හරි තැන. රෝසයි කහයි කොළයි රෝසයි කහයි කොළයි කැටේ හරි තියෙන පැත්ත වැරදි. මේක තමයි එකයි තියෙන්නේ මේකේ හරි පැත්තට තියෙන. හරි, මේ එකක් හරි දෙකක් තිබ්බත් කමක් නැහැ. එකක්වත් හරි ගියේ නැත්තත් කමක් නැහැ. ඒ කියන්නේ තියෙන තැන හරියන්න ඕනේ. පැත්ත වැරදුනට කමක් නැහැ. දැන් මේ පැත්ත කියන්නේ දැනට හදලා තියෙන ඔක්කොම උඩ පැත්තට තියලා මේ වැරදි කැට තියෙන තැනට යට පැත්තට ගන්න. අරගෙන මේක පොණක් ගන්න. අරගෙන අර ඉස්සෙල්ලම කියලා දුන්න මූව් එක දකුණු පැත්තේ මූව් එක මෙතන කැටේ හරියනකම් කරන්න. ඒ කියන්නේ මෙතනට යටට කොළ මෙතනට තැඹිලි මෙතනට සුදු වෙනකම්. හරි, දැන් කොළ තැඹිලි සුදු එක මෙතනට ආවා. දැන් මේක උඩේ වංගු කරගන්න යට කොටුව විතරක් කරකලා අර වැරදි කොටුවක් ආයෙ මෙතනට එනකම් මේ තියෙන තැන හරවන්නට පැත්ත වැරදිනේ. ඒ වැරදි කොටුවක් ආයෙ මේ මුල්ලට එනකම් මේ කරකවල ආයෙ දැන් මේක හරිනකම් කරකවන්න. ඒකෝර මෙතනට එන්න ඕනේ. මෙතන කොළ මෙතනට තැඹිලි මේ පැත්තට කහ. ඒ කියන්නේ කොළ තැඹිලි කහ එනකම් මේක කරකවන්න.
කරකොල තැමලි කහ දැන් ආය වැඩි කැටයක් මෙතනට ගන්න යට විතරක් කරකොල හරි ආය දැන් මේක කරපන්න ඕනේ මෙතනට කොල මෙතනට කහ මෙතනට රෝස් එනකන් ඊට වම පාද දකුණු උඩ වම දකුණු හරි ඒකටත් හරි දැන් අර වෙනවා තීරු දෙයක් හරි මේක කරකොල හරි දැනට ගන්න දෙන්නේ ඔන්න දැන් කැටි හදලා ඉවරයි I'm not saying